නිරෝගී සුව ඔබට කොහොමද ඉතින් අපේ උතුම් දේශීය අභිමානීය සිත කය දෙකම සුවපත් කරන කලම්බු ටෙලිවිෂන් දැන් අපි උදේ කලම්බු ડોක්ටර් වැඩසටහනෙන් ඔබේ කය සුවපත් කරන්න තමයි කතා කරන්නේ සාමාන්‍ය ලෝකයේ ගත්තොත් එහෙම ලෝකේ හැදිලා තියෙන්නේ කොටස් දෙකකින් ඒ තමයි ශක්ති සහ පදාර්ථ පදාර්ථයක් කියලා කියන්නේ ස්කන්ධයක් සහ පරිමාවක් තියෙන අවකාශය ඉඩක් අල්ලන අපි ඉගෙනගෙන තියෙනවා ශක්ති ප්‍රභේදය ශක්ති ගත්තොත් විද්‍යුත තාපය වගේ ශක්ති එතකොට සුළඟේ ශක්ති වගේ ශක්ති ප්‍රභේද ගණනය කිරීමක් කරන්න බෑ අනන්ත අප්‍රමාණ ශක්ති අලුතෙන් අලුතෙන් හැදෙන්න පුළුවන් නමුත් අපේ ජීවිතයේ ජය ගන්න ඉලක්ක කරා යන්නේදී මිනිසා කියන සතාට විශේෂිත වූ ශක්ති ගණනාවක් තියෙනවනේ තමයි චිත්ත ශක්තිය අනිත් සත්තුන්ට වැඩිය විචිත්‍ර වූ සිතක ඇතිවන ශක්තියක් තියෙනවා ඊළඟට තමයි ආත්ම ශක්තිය කියලා ආත්ම ඒ තියෙන ශක්තිය එකිනෙකාට පොදු කාරණාවක් නෙමෙයි වෙනස් වෙන කාරණාව ඊළඟට කාය ශක්තිය බලපානවා ඒ වගේම වචනයක් තියෙනවා මේ පුරුෂ ශක්තිය කියන එක එතකොට අපි පසුගිය සතියේ මේ පුරුෂ ශක්තිය කියන මාතෘකාව කරගෙන පුරුෂයාගේ සතු කායික ශක්තිය වගේම ඔහු සතු ලිංගික ශක්තිය එය හීන වෙන ආකාරය පිළිබඳව අපි කතා කළා අද ඒ මාතෘකාවම ප්‍රතිචාර ගොඩක් තිබුණා සමහර අයට දුරකථනයෙන් කතා කළා විවෘතව කතා කරන මාතෘකාව ගැන අපිට ස්තුති කළා සමහර අය මේව කතා කරන්නේ නැහැ ඒ නිසා අපි දැනුවත් කිරීම ගැන අපේ වෛද්‍යතුමාටත් අපේ නාලිකාවටත් වැඩසටහනටත් නිෂ්පාදක මණ්ඩලයටත් ඔබ අපට ස්තුතිපූර්වකව කතා කළා හරි කැමතියි ඒකට අපි ඔබේ හිතට දැනෙන පපුවට දැනෙන වැඩසටහන් ගැන කියනකොට ඒ හා සමාන සතුටක් අපිට තව නැහැ ඒ නිසා කතා කරන්න අපි ගොඩක් කැමතියි අපිට ඒ ගැන ඔබේ අදහස් කියනවට මේ නාලිකාවත් ඔබේ වැඩසටහන් සියල්ලත් ඔබේ නිසා අද දවසේත් අපි ආරාධනා කළා අපේ කල්යාණ මිත්‍ර වෛද්‍යතුමාට එතුමා අනිවාර්යයෙන්ම අපේ වැඩසටහනට ආරාධනා කළොත් මොන වැඩේ තිබුණත් එනවා ඒ අපි වෙනුවෙන් නෙමේ ඔබ වෙනුවෙන් ඒ සමස්ත රටේ ඒක තමයි වෛද්‍යවරයෙක්ගේ කාර්යභාරය ඒ නිසා අපි එතුමාට වැඩසටහනේදී අද දවසේ තර මාතෘකාවම පසුගිය සතියේ කතා කරපු මාතෘකාවම ඉදිරියට අරගෙන ගිහිල්ලා තවත් කරුණු ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා මොකද මේ ප්‍රතිකාර කරන විදිහ පිළිබඳව අපි හරි අවබෝධයක් ගනිමු අද ඒක හුඟක් අයට දෙනවා කොයි වගේ තැන්ද කොහොමද ප්‍රතිකාර වලට යොමු වෙන්නේ පටන් ගන්නෙ කොතනින්ද මේ වගේ කාරණා ටිකක් අපි අද විසඳගමු මේ මාතෘකාව සම්බන්ධයෙන් ඉතින් ආයුර්වේද හිතකාමි වෛද්‍යවරයෙක් එතුමා ආයුර්වේද වෛද්‍ය ඒ වගේම කතිකාචාර්ය වෛද්‍ය සුසන්ත රෝහණ වෛද්‍යතුමා අයිබෝ වේවා අයිබෝ හොඳයි වෛද්‍යතුමනි මේ පුරුෂ ශක්තිය ගැන තමයි අපි අද මාතෘකා කොට තබා ගත්තේ ඔව් පුරුෂ ශක්තිය ඔබ විශ්වයටම ගියා කියන්නේ සාමාන්‍යයෙන් විශ්වයේ පදාර්ථ වලටත් ගිහිල්ලා ශක්තින් වලටත් ගිහිල්ලා මෙතනට ඇත්තටම ආයුර්වේදයට ඊව ඉතා හුරුයි ආයුර්වේදය සාමාන්‍යයෙන් කතා කරනකොට පුද්ගල නිර්මාණය ගැන විශ්ව නිර්මාණය ගැන එහෙම නැත්නම් විශ්ව නිර්මාණය ගැන වගේ කතා කරනකොට ආයුර්වේදයේ මතයත් දැන් බටහිර විද්‍යාවේ මතයත් අතර ලොකු වෙනසක් නැහැ දැන් බටහිර රසායන විද්‍යාව විශේෂයෙන් භෞතික විද්‍යාවේ සඳහන් වෙනවා මේ විශ්වය නිර්මාණය වෙන්නේ ශක්තින් වලින් කියලා තරංගාකාර මේ තරංග වගේ තියෙන ශක්තින් වලින් එතකොට ආයුර්වේදය ගත්තහමත් ආයුර්වේදයේ ඉතා ගැඹුරට යද්දි ආයුර්වේද දර්ශනය තුළ යද්දි අපිට පේනවා මේ විශ්වය නිර්මාණය වෙන්නේ පදාර්ථ නිර්මාණය වෙන්නේ පදාර්ථවල අවසාන ඵලය දැන් අපි හිතනවනේ පරමාණු කියලා පරම අණු කියන එක ගත්තහම නමුත් ඊටත් එහා ගියම මේ නොයෙක් ශක්තින් ප්‍රබව වෙලා තමයි ඒ පරමාණු නිර්මාණය වෙන්නේ. ඒ වැතියන දැන් ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වලට ගත්තහම ඒවා යම් ශක්ති ප්‍රබවයන්. එතකොට මේ පුද්ගලයා නිර්මාණය පුද්ගලයා තුළ සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය මේ සියල්ල මේ ස්වභාවධර්මයේ අසිරිමත් නිමැවුමක්. මේක ඉතා සුරැකිව අපේ ජීවය අපි රැක ගන්න ඕනි. ඒ වගේම අපෙන් පස්සේ පරම්පරාව අපි ඇති කරන්න ඕනි. ඒක තමයි පුරුෂ ශක්තිය කියන එකෙන් අපි අදහස් කළේ. එතකොට මේ පුරුෂ ශක්තිය අපි ඇති කරන්න නම් අපේ ජීවය පවත්වාගෙන යන්න නම් අපි අපේ ප්‍රජනන හැකියාව
ඉතා ඉහළ මට්ටමක තියාගන්න ඕනි. එක්තර කාලයක් තියෙනවා ජීවිතේ අවුරුදු 25 45 වගේ කාලය තමයි මේ ශක්තියින් විශේෂයෙන් වැඩියෙන් ශරීරය තුල තියෙන්න ඕනි. එතකොට දැන් අපි ගත්තොත් අපේ අනාගත પરම්පරාව නිරෝගීමත් කායික මානසික විදියට නිරෝගීමත් වෙන්න නම් මේ අපේ ශක්තිය ඒ කියන්නේ පුරුෂ පාර්ශවයේ ශක්තිය ඉතා ඉහළින් තියෙන්න ඕනි. ඉතින් අතීතයේදී අපේ තිබිච්ච නොයෙක් වෛද්‍ය අපේ විශේෂම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දේශීය වෙදකම දේශීය වෛද්‍ය විද්‍යාව මේ වගේ දේවල් වල තිබුණා විශේෂ හැකියාවන් මේ පුරුෂ ශක්තිය පුරුෂයෙක්ගේ සරුභාවය ප්‍රජනන හැකියාව මේවා ඉතා ඉහළින් පවත්වාගෙන යන්න ඒ කාලේ ආහාරය පව සකස් වෙලා තිබුණේ මේවට ගැළපෙන විදිහට. ප්‍රශ්න වෙලා තියෙන්නේ අද වෙනකොට අපි මේවෙන් විතන් වෙලා මේවා අපේ සම්ප්‍රදායික දැනුම විදිහට මේවා තරම් ගණන් ගත යුතු නැති කෝපි කාලේ දැනුම විදිහට අපි දාලා එකෙන් අයින් වෙලා තියෙනවා. මේ මේ විදිහට ගත්තහම මේ අර්ථයෙන් ගන්නකොට පුරුෂ මද ස්වභාවය කියන්නේ පුරුෂයෙක්ගේ මේ සියලුම ශක්තියින් වල අඩුවීම කියලා අපිට හිතන්න පුළුවන්. ඒ ශක්තියින් වර්ධනය කරගන්න ක්‍රමවේදය තමයි අපි දැන් හදාගන්නට ඕනේ. එතකොට ඒක අපිට බාහිරව ගන්න බෑ. ඖෂධ වලට වැඩි අපි පුරුදු වෙන්න ඕනි ක්‍රමවත් ඒ ශක්තිය වර්ධනය වෙන ආහාර රටාවකට හුරු වීම. ඒක පසුගිය සතියෙත් අපි කතා කළා. වෛද්‍ය ප්‍රතිකාර වෙන්න කලින් අන්න ඒ ශරීරයට ගැළපෙන විදිහට පුරුෂ ශක්තිය, පුරුෂ කියන්නේ ඖෂයනේ, මේ ශක්තිය වර්ධනය වීම සඳහා මොන වගේ ආහාර රටාවක්ද පිරිමි අපිට උචිත? ඔව්, දැන් අපි ඉස්සෙල්ලා ඔබ මගෙන් කලින් අහපු ප්‍රශ්නේ හැටියට මම දීපු පිළිතුරේ තිබුණා මේ මේ විශ්වයේ තියෙන මේ ශක්තියින් මේ වර්ධවා තීරුම් ගන්න එපා. මම මේ කතා කරන විශ්ව ශක්තිය කියන බොහොම මේ ලඝු මාතෘකාව ගැන නෙමෙයි, ඊට වඩා පුළුල් මාතෘකාව. විශ්වයේ තියෙන මේ ශක්තියින් තමයි අපේ ශක්තිය බවට පත් වෙලා තියෙන්නේ. එතකොට මේ පුරුෂ ශක්තිය කියන එක ඇති වෙන්නේ මේ හරහා එතකොට මේ ශක්තියින් අපේ තුල ආරක්ෂා වෙන විදිහේ, එහෙම නැත්නම් ඒ සක්ෂා ගබඩා වෙන විදිහේ එහෙම නැත්නම් ඒ ශක්තියින් අපේ තුල ඉතා සමබරව ක්‍රියාකාරී වෙන විදිහේ එහෙම නැත්නම් ඒ ශක්තියින් වල නිසි ප්‍රයෝජනය පුද්ගලයාට ලැබෙන විදිහේ ආහාර අපි ගන්න ඕනේ. මේ ආහාර ගන්නවා කියලා කියන්නේ මොකද්ද? අපි ආහාර ගන්නවා කියලා කියන්නේ අර අපි කියපු කලින් කියපු ශක්තියින් අපේ තුලට ඇතුල් කර ගැනීම. ඒ ශක්තියින් දැන් මේ විශ්වයේ තියෙන නොඑක් ශක්තියින් අපි කතා කළා ඉස්සෙල්ලා පිළිතුරේදී, ඒ ශක්තියින් ශරීරය තුළට ඇතුල් කර ගැනීම තමයි ආහාර ගැනීම කියලා කියන්නේ. මේ ආහාර ගැනීමේදී ප්‍රධාන වශයෙන් අපි වැදගත් වෙන දැන් අපි මෙතනදී කතා කරන්නේ මේ ප්‍රජනන හැකියාවේ නැත්නම් පුරුෂයෙක්ගේ දරුවන් හැදීමේ හැකියාව වැඩි කිරීම සම්බන්ධව. එතකොට මේ කාර්ය සඳහා වැදගත් වෙන විදිහට අපි ආහාර ගන්නේ කොහොමද කියන එකයි මෙතනදී ප්‍රශ්නේ වෙන්නේ. වැදගත් වෙන්නේ අනිවාර්යයෙන්. එතකොට මේ ආහාර හැම වෙලෙම අපි නොඑක් ආකාරයෙන් මේ ගැන කතා කරලා තිනවා, නැවත නැවතත් කියන්නේ මේ වැදගත් නිසා. හැම වෙලෙම අපි උත්සාහ කරන්න ඕනේ මේ වැඩිපුර අපිට ශක්තිය ගන්න පුළුවන් ආහාර පාවිච්චි කරන්න. හැබැයි මෙතනදී අපි කරන ලොකුම වරද තමයි අපි ගන්න ආහාරවල අඩංගු වෙන මේ ප්‍රධාන බල පුරුෂයා බලගන්න වෙන ශක්තිය වෙනුවට පුරුෂයා තුළ තැම්පත් වෙන මේද, පිෂ්ඨ, මధుර පදාර්ථ වැඩිපුර අපි ගන්න එක. මෙන්න මේවෙන් වළකින්න ඕනේ අපි. විශේෂයෙන්ම එතන පොඩි ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ එතන පොඩි පරස්පරතාවයක් තියෙනවා. දැන් පුරුෂයෙක්ගේ ශුක්‍රතරලය ගත්තහම ශුක්‍රතරලය තුළ තියෙන ශුක්‍රාණු හැම විටම ක්‍රියාකාරී වෙන්නේ මధుර පදාර්ථ වලින්. මధుර පදාර්ථ ඔබ කිව්වා ෆෘක්ටෝස් වලින් කියලා ඉතින්. හරියටම හරි. ඔබට ඒක හොඳට මතකයි. අන්න එහෙම මතක හිටිනවනම් හරි ලේසි මේක. එතකොට මේ මధుර පදාර්ථ ගන්නකොට අපි දැන් මේ ලසන්ත කියපු විදිහට ෆෘක්ටෝස් වැඩි කරගන්න ඕනේ. ඒ සඳහා අපි පාවිච්චි කරන්නේ පළතුරු වගේ දේවල්. ඉදුණු පළතුරු. එහෙමත් නැත්නම් අපි පාවිච්චි කරන්න ඕනේ අමුයෙන් ගන්න එළවලු જાති. කොළපාට එළවලු අපේ ආහාර අපේ සිංහල ආහාර වේල හරි මේ ආහාර හදන ක්‍රම හරිම විවිධයි. හරිම පුදු, ඒ කියන්නේ අති විශාල සංඛ්‍යාවක් ආහාර අපිට තියෙනවා.
එක අපිහිතම එක එලවලුවකින් ආහාර 300ක් විතර හදාගන්න පුළුවන් තරම් ආහාර විවිධත්වයක් අපේ ගාව තියෙනවා. මේවා අපේ පාරම්පරික ධනය. මෙන්න මේ ක්‍රමවලට නෝ දැන් මැල්ලුම ගත්තාම මැල්ලුම් කියලා කියන්නේ දැන් අපි සම්බෝල ಜಾති එහෙම නැත්නම් මැල්ලුම ಜಾති ඔයගේ දේවල් අපිට අමුයෙන් ගන්න පුළුවන්. අපි ගන්නවා අපි බොහොම කැමති ගොටුකොළ සම්බෝලෙට. ඔව්. ඒ වගේම අපිට ගන්න පුළුවන් පතෝල සම්බෝල. මේ වගේ නොඑක ආකාරයේ දේවල් තියෙනවා සම්බෝල විදිහට, සලාද විදිහට, මැල්ලුම් විදිහට ගන්න පුළුවන් දේවල්. ඉතින් මේ ආහාර රටාව අපි හුරු කරගන්නවා නම් අපේ පුරුෂ ශක්තිය හානි වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ස්ත්‍රීන්ගේ ප්‍රජනන ශක්තිය හානි වෙන්නේ නැහැ. ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අපි මේවා ගන්නේ දැන් අපි මැල්ලුම් ගන්නකොට සමහර වෙලාවට අපි මැල්ලුම අනවශ්‍ය තරම් නොඑක ආකාරයෙන් ගන්නවා. ඒ කියන්නේ දැන් අපි හිතමු මැල්ලුම කර කරලා ගන්න. කර කරලා ගන්නවා. අනවශ්‍ය තරම් රත් කරනවා. එහෙම නැත්නම් රසකාරක දානවා. ඔව්. දැන් පොල් සම්බෝලයක් හැදුවා පොල් සම්බෝලටත් රසකාරක දාන තත්ත්වයට පත් වෙලා. පොල් සම්බෝලේ විශේෂයක් තියෙනවා. පොල් සම්බෝලේ තියෙන ඉතා විශේෂය තමයි පොල් සම්බෝලයක් හදනකොට අපි අපේ ආහාරයක පංචේන්ද්‍රියයටම ගෝචර වෙන රටාවක් තියෙනවා. පොල් සම්බෝලේ තියෙනවා සුවඳක්. පොල් සම්බෝලේ තියෙනවා රසක්. පොල් සම්බෝලේ තියෙනවා පාටක්. ඒ වගේම පොල් සම්බෝලේ හැම දෙයක්ම තියෙනවා. දැන් ආහාර දිනන ශබ්දයක් තියෙන ආහාර. ආහහ. කනට කනකොට ඒකේ නොඑක ආකාරයේ ශබ්දේන රුචිකර ශබ්ද. රුචිකර ශබ්දේන. ඒ ඒකපව වැදගත් වෙනවා. ඒ නිසා මේ ආහාරය අපි අපේ පුරාණ එහෙම නැත්නම් අපේ පැරණි දේශීය ආහාර රටාවට ගලප ගන්න පුළුවන් නම් අපිට ඉතා පහසුවෙන් ඒක වෙන මාතෘකාවක්. ඒක විශාල වශයෙන් කතා කළ යුතු වෙන මාතෘකාවක්. ඒකෙදි මේ ප්‍රජනන හැකියාව සහ පුරුෂ ශක්තිය එහෙම නැත්නම් ස්ත්‍රීන්ගේ මේ පරම්පරාව වර්ධනය කිරීමේ හැකියාව ඉතා හිලින් වැඩි කර ගන්න පුළුවන්. ඒ අනිත් එක මානසිකත්වයේ බලපානවා. පැහැදිලිව මානසිකත්වය කියලා කියන්නේ දැන් මම කලින් දවසකත් මම කිව්වා පුද්ගලයා කියන ප්‍රපංච අපි දැන් කලින් ප්‍රශ්නෙදිත් කතා කළා පුද්ගලයා හැදෙන ශක්තීන් වලින් කියලා. මේ ශක්තීන් විශ්වයේ තියෙන නොඑක් ශක්තීන්. විශ්වයට මේ ශක්තීන් කොහෙද? මේ විශ්වයට මේ ශක්තීන් නැති වෙන්නේ සූර්යයන්ගෙන් නොඑක් ආකාරයේ ඒ වගේ දේවල් වලින්. එතකොට අපි හිතමු මේ ශක්තීන් පුද්ගලයා තුළට එනකොට අපි පුද්ගලයා හැදෙන් පුද්ගලයා නිර්මාණය වෙනකොට අපි ඒක බෞද්ධ දර්ශනයේ විදිහට ගන්නවා රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා පහක් විදිහට. පංචස්කන්ධය. මේ පහ තමයි පුද්ගලයා නිර්මාණය කරන්නේ. එතකොට මේක කොහොමද ප්‍රජනනයට සම්බන්ධ වෙන්නේ? මේ පහ තමයි මව සහ පියා දරුවට දෙන්නේ. ඒක ලබා දෙන්නේ ශුක්‍රාණු සහ ඩිම්බහරහ. එතකොට අපි මේ හැම දෙයකදීම හැම අවස්ථාවකදීම මේ කරන්නේ විශ්වයේ තියෙන ශක්තිය පුද්ගලයා තුලින් අනාගත පරම්පරාවට ලබා දෙන එක. හොඳයි. ඒක මේ අපි හිතන තරම් ලේසි කියලා පෙනුණාට ඔබට අහනකොට වෛද්‍යතුමෝ සරල සිද්ධාන්තයක් ලෙස පෙන්වනවා. ඒක මානසික தත්ත්වය කියලා කියන්නේ මේ දැන් මේකේ රූපය ගත්තාම ඉතුරු හතර මානසිකයිනේ. මානසිකයි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ මානසිකයි. රූපය කියන්නේ එකක්. අනිවාර්යයෙන්ම මේ රූපය කියන්නේ එක දෙයක්. අනිත් සියල්ල මානසිකව අපිට ලැබෙන දේවල්. ඒක අපි විශේෂයෙන්ම ගැඹුරින් කතා කරන්නට ඕනි. මට හිතෙනවා පුංචි විරාමයකට ගියොත් හොඳයි කියලා. විරාමයෙන් අනතුරුව මුණ ගැසෙමු. හොඳයි. දැන් නැවතත් අපිට පුළුවන් කතා කරන්න. අද අපි විශේෂයෙන්ම පසුගිය දවසේ කතා කර වැඩසටහනේ අපි කතා කරන්න උත්සාහ කරන්නේ මේ පුරුෂ මදසරුභාවය බෙහෙත්වලට යන්නේ නැතුව තුරන් කරගත් ක්‍රමවේදය. අපි වර්ධනය කරගන්න ක්‍රමවේදයක්. ඉතින් මේදී ප්‍රායෝගිකව අපි සජීව විකාශය ගෙනීමේදී යම් යම් අභ්‍යන්තර අපි නොහිතන මේ ගුණහරහා සිදුවන ඔබට තරංග නොලැබී යාමේ පොඩි ආරංචි මාර්ගයක් ආවා. ඒ කියන්නේ අපි මොන හරි අපහසුතාවයකට පත් වුණා නම්
රහස්වාරය සමාවෙන්න ඕනි කියලා ඉල්ලනවා. වෛද්‍යතුමනි, අපි මේ විශේෂයෙන්ම දැන් සාමාන්‍යයෙන් ඔය පුරුෂ ශක්තිය වර්ධනය කරන්න සමහර ඔය කියන එනර්ජි ඩ්‍රින්ක්ස් වර්ග තියෙනවානේ. දැන් මේ පාන වර්ග සමහර අය පානය කරනවා. දැන් බටහිර අපි ගත්තොත් එහෙම වෙන බටහිර රටවලින් මෙහෙට එන පාන වර්ග කියනවා. සමහර ඔය නිකන් මේ හොඳ ශක්තිමන්ත ගවයින්ගේ ශුක්‍රාණු මිනිස්සු පානය කරන එනර්ජි ඩ්‍රින්ක් එකක් විදිහට. එතකොට කොහොමද දැන් මේ මේ ආයුර්වේදයේ මේ වගේ දේවල් තියෙනවද? ඔව් මං ඊට කලින් ඔබ අර එනර්ජි ඩ්‍රින්ක්ස් ගැන අහපු නිසා මං ඒ ගැන කතා කරන්නම් ඉස්සලාම් පොඩ්ඩක්. දැන් මම ඔය එනර්ජි يعني ශක්ති ජනක පානයන් සම්බන්ධව සාකච්ඡාවක් රටේ තියෙන නිසා මම බැලුවා මේක එක එනර්ජි ඩ්‍රින්ක් එකක් ශක්ති ජනක පානයක් අරගෙන මේකේ තියෙන ද්‍රව්‍ය මොනවද කියලා. බලනකොට මට හම්බුණා එක එක ද්‍රව්‍යයක් තියෙනවා. ඒ ද්‍රව්‍ය ලතින් නම තියෙන්නේ අපි සිංහලෙන් බැලුවාම තියෙන්නේ ගොකටු. ගොටු කියන්නේ නෙරෙන්චි. නෙරෙන්චි. නෙරෙන්චි තියෙන්නේ. ඉතින් වැඩිම ප්‍රතිශතයක් තියෙන්නේ නෙරෙන්චි. දැන් අන්න එතන තමයි අපිට වැදගත් දේ තියෙන්නේ. අපි මේ අපේ සම්ප්‍රදායික ජීවන රටාව තුළ තියෙන ඉතා වැදගත් වෙන අපේ ජීවිතේට ඉතා වැදගත් වෙන ආකාරයට සකස් වෙච්ච પરම්පරා සිය ගාණක් තිස්සේ සකස් වෙච්ච මේ ආහාර රටාව පැත්තක තියලා එනර්ජි ඩ්‍රින්ක් ගන්නවා. හැබැයි මොනවද අරන් තියෙන අවසාන වශයෙන්? රසායනික ද්‍රව්‍ය ගොඩක් එක්ක අපේ මේ ඒ කාලෙ තිබිච්ච අපේ නානලින්ද ගාව තියෙන බෙහෙත් නෙරෙන්ජි ටික අරන් තියෙන්නේ. නෙරෙන්ජි වලට අපේ ගැමියන්ට කරන්න දෙයක් නැහැ. නෙරෙන්ජි කියන්නේ කරදරයක් වෙන මට්ටමට. ඇයි ඉතින් අකුලේ කටු ඇලිනවනේ පැටලුනොත් එහෙම. ඔව්. ඉතින් ඒ තත්ත්වයට තියෙන නෙරෙන්ජි අපි මේ සැහැන වියදමක් කරලා එනර්ජි ඩ්‍රින්ක් එකක් විදිහට ගන්නවා. අපිට කරන්න බැරි දේ වගේ ශක්ති ජනක පානයක් අපේ ඖෂධීය මට්ටමින් පැහැදිලිවම් පුළුවන්. දැන් තියෙනවා නම් බොන්න පුළුවන් නේ අපිට. පැහැදිලිවම් පුළුවන්. අපිට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ මේ සම්ප්‍රදායික ආහාර රටාව මාකට් කරන්න තිබගම. ඇත්තටම අපිට මේක මාකට් කරන්න පුළුවන් නම් අපිට රෝගත් අඩු කරගෙන අපේ ගැමි ගොවියටත් යම් සේවයක් කරන්න පුළුවන්. දැන් මෙතන තියෙන්නේ අර ඔබ කලින් අහපු වගේ මානසිකත්වය. දැන් අපි හිතාගෙන ඉන්නවා රෝගයක් හැදුනහම මේ රෝගයට ප්‍රතිකාර තියෙන්නේ තනිකරම මේ ඖෂධවල කියලා. හැබැයි අපේ ආහාරවල ප්‍රතිකාර තියෙනවා. ඇයි අපි 3-5ට කොත්තමල්ලි දාන්නේ? වැඩිපුරම කොත්තමල්ලි. වැඩිපුර තියෙන කොත්තමල්ලි. ඇයි අපි කොත්තමල්ලි දාන්නේ? ඖෂධයක් නිසා. ඇයි අපි ඉඟුරු දාන්නේ? ඖෂධයක් නිසා. ඇයි අපි ගම්බිරිස් දාන්නේ? මේ ඔක්කොම ඖෂධ. ඉඟුරු ගම්බිරිස් තිප්පිලි කියන්නේ ආයුර්වේද සඳහන්නේ ත්‍රිකටු විදියට. ත්‍රිකටු. ඒ කියන්නේ කටු රස තියෙන ද්‍රව්‍ය තුන. තුන. කටු රස තියෙන ද්‍රව්‍ය තුන. දැන් අපි ගත්තොත් ත්‍රිපලා. ත්‍රිපලා ගත්තාම ලෝකේ පිළිකා හැදෙන්නේ නැති වෙන්න අපේ ශරීරයේ තියෙන අහිතකර මූල ද්‍රව්‍ය ඉවත් කරන්න තියෙන හොඳම තුන ඖෂධය තමයි ත්‍රිපලා. ත්‍රිපලා වල තියෙන අරළු බුළු නෙමෙයි. ඉතින් මේක මේ ලෝකේ මුළු ලෝකෙම හොඳම ආහාර තුනෙන් එකක්. අනිත් එක අපිට ඉඳලා හිටලා හරි අරළු කෑල්ලක් කනවා නම් ඒන. ඔව් ඉස්සර තිබුණානේ. දැන් අපන් ඔබ වැනි නිවේදනය කරන මේ වගේ වෘත්තීන් වල ඉන්න අයට වැල්මි කෑල්ලක් උදේට හපන්න පුළුවන් නම්. ඔව්. ඉතින් කටහඬවද මේ අර කුරුළු සද්දයක් ලොවෙන්නේ. මිහිරි වෙනවා. කටහඬ මිහිරි වෙනවා. ඉතින් අපිට වෙලා තියෙන්නේ ලසන්ත අපි අපේ ගාව තියෙන මේ ලාභෙට ගන්න පුළුවන් මේ සම්පත්තික පැත්තකට දාලා අපි පුරුෂ මද ස්වභාවයට ප්‍රතිකාර කරන්න හදනවා. අපිට අගේ නෑ. අගේ නෑ. පුරුෂ මද ස්වභාවයට ප්‍රතිකාර ගන්න හද. පුරුෂ මද ස්වභාවයට ප්‍රතිකාර කරන්න ඉස්සෙල්ලා ගොඩාක් දේවල් තියෙනවා කරන්න. ප්‍රතිකාර කරන අතරෙත් ගොඩක් දේවල් තියෙනවා කරන්න. අපි ඉස්සෙල්ලා ඉස්සෙල්ලා කතා කළා. මානසිකත්වය හදා ගන්න ඕනේ. අර ප්‍රපංචය මනුෂ්‍යයා කියන ප්‍රපංචය හැදිලා තියෙන මානසික කාරණා හතර දිනු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි උත්සාහ කරන්න ඕනේ අපේ ආහාර රටාව වෙනස් කරගන්න. ඊළඟට අපි කරන්න ඕනේ අපේ ව්‍යායාම වැඩි කරගන්න ඕනේ. මොකද මේ ශරීරය කියන එක ක්‍රියාත්මක වීම නිසා තමයි හොඳින් වැඩ කරන්න ගන්නෙ. අපි දැන් දොරක් ගත්තොත් සරණේරුව ටික දවසක් අරින්නේ වහන්නේ නැතුව තිබ්බොත් මල කඩ ගන්නවනේ. මනුෂ්‍ය ශරීරයත් ඒ වගේ. මේ ශරීරය වැඩ කරන්න ඕනේ. වැඩ කරනකොට තමයි දැන්
සියලුම ශරීරයේ තියෙන පරිවෘත්තීය ක්‍රියා නිසි විදිහට සිද්ධ වෙන්නේ. යම් විදිහකින් අපි මේ පරිවෘත්තීය ක්‍රියා සිද්ධ වෙන්නේ නැති වෙන්නේ එක තැන වාඩි වෙලා අලස ජීවිතයක් ගත කරනවනම් බලන්න මේ අලස ජීවිත ගත කරන අයට අද තියෙන ලෙඩ රෝග තොගි පුරුෂ මද සර්බාවි කියන එකක් විතරයි. බෝ නොවන රෝග වැඩි හරියක් ඇති වෙලා තියෙන්නේ මේක නිසා. මේ අපේ අලස ජීවන රටාව නිසා. ඉතින් අපි අපිට එක ලෙඩක් හැදුනහම අපි ඒ ලෙඩේට අවශ්‍ය ප්‍රතිකාර කරනවා. නමුත් ඒ ලෙඩේ සුව කරගෙන ආයිත් අපේ ජීවන රටාවෙ ඒ විදිහටම ගත කරනවා. හැබැයි අපිට ලෙඩක් හැදුනහම අපි හිතනවා නම් ඇයි අපිට මේ ලෙඩේ හැදුනේ? මොකක්ද මට වැරදුනේ කියලා හිතලා ඒ වරද හදා ගන්නවා නම් ඒ ලෙඩේ විතර නෙමෙයි අනිත් ලෙඩ හැදෙන්නෙත් නෑ. දැන් අපි හිතමු යම් පුද්ගලයෙක් දියවැඩියාවෙන් පෙළෙනවා නම් ඒ පුද්ගලයාගේ ප්‍රජනන හැකියාව අඩු වෙනවා. ඒ පුද්ගලයාගේ සරුභාවය අඩු වෙනවා. ඒවා අපිට රෝගීන්ගෙන් පෙළලා තියෙනවා. යම් පුද්ගලයෙක් ස්ථූලභාවයෙන් පෙළෙනවා නම් ඒ පුද්ගලයාගේ සරුභාවය අඩු වෙනවා. එයාගේ ප්‍රජනන හැකියාව අඩු වෙනවා. කාන්තාවකටත් ඒකමයි. විශේෂයෙන්ම ඩිම්බමේරි මිතාම අඩුයි ස්ථූල කාන්තාවන්ගේ. දැන් ඒක ගැන ලංකාවේ පර්යේෂණයක් කරලා තියෙනවා සර්වේ එකක්. මේ අතේ වට ප්‍රමාණය, අතේ උඩු බාහුවේ වට ප්‍රමාණය, කකුලේ මේ කලවේ වට ප්‍රමාණය, බඩේ වට ප්‍රමාණය මේවා ගත්තහම මේක වැඩි වෙනකොට සරුභාවය කියන්නේ ඩිම්බ මේරීමේ හැකියාව අඩු වෙනවා. ප්‍රතිලෝම සමානුපාතිකයි කියලා. ඉතින් අපි දන්නවා කාන්තාවක් ඇවිල්ලා අපි ගාව වාඩි වෙනකොටම අපි දන්නවා ඩිම්බ මෝරනවද නැද්ද කියලා. ඉතින් මේකට වෙලා තියෙන හේතුව මොකද්ද? ආහාර රටාව. කතා කළොත් එයාගේ ආහාර රටාව ඉතාම අක්‍රමවත්. එහෙම නැත්නම් එයාගේ මානසික තත්ත්වය සැහෙන අවුල්, රැකියාවේ ස්ට්‍රෙස් කතා කරන්නේ. සමහර අය හිතාගෙන ඉන්නවා අපිට වෙනම ව්‍යායාම කරන්න ඕනේ නැහැ, ගෙදර දොරේ වැට්ටික් කරාම අදෑ කියන මට්ටමෙත් ඉන්නවනේ. පැහැදිලිවම ඒක මදි. මොකද ගෙදර දොරේ වැඩ කටයුතු ටික වැදගත්. නමුත් දැන් අපි කරනවද ඒ ව්‍යායාම? අපි පොල් ගානවද? අපි මිදුල් ගෙවල් අතු ගන්න එක නම් තාම ටිකක් කරනවා. ඒත් මිදුල් අතු ගන්න මිරිස් සමරන්නේ. ඔව් මිරිස් සමරනවද? කලයට වතුර ගේන්නේ. කලයට වතුර ගේනවද? මේ කාන්තාවගේ ශරීරය සකස් නැහැ. පැහැදිලිවම නැහැ. මේ කිසිම ව්‍යායාමයක් අපිට වෙන්නේ නැහැ. මේ කාන්තාවගේ ශරීරය සකස් වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ ව්‍යායාමත් එක්ක. හැබැයි ඒ ව්‍යායාම නැති වුණ ගමන් බලන්න කාන්තාව එක පාටම අර හැඩය වෙනස් වෙනවා. out of shape. දැන් සරුභාවයට මොකද වෙන්නේ? මේකත් සමානුපාතිකව සරුභාවයත් අඩු වෙනවා. හොඳයි. දැන් සාමාන්‍යයෙන් මේ අපි කතා කරන දේ සම්බන්ධව දැන් අපි මේ වැඩසටහන ડોක්ටර් අද කතාන්නේ අපි ඉදිරියේදී ප්‍රතිකර්ම පිළිබඳව ආයුර්වේදයේ තියෙන විශේෂ පර්යේෂණ ඔබ යොමුවන්නේ කොහොමද මේ සරුභාවය ඇති කරගන්නේ? මද සරුභාවයේ තුරන් කළා සරුභාවය ඇති කරගන්නේ කොහොමද කියන එක. මොකද මදු සරුභාවයක් තුල බිහිවන ජනිතයාටත් යන්නේ ඔබේ ඥාන නිසා. තාත්තා හරියට ක්‍රමවත්ව ඉන්න ඕනි ඉදිරි පරම්පරාව සාර්ථක කරගන්න. මෙන්න මේ ආකර්ෂණය කියන එකත් පිරිමියෙකුට ගොඩක් වැදගත් වෙනවා. මේ ආකර්ෂණියත් 100%ක්ම තියෙන්නේ සරු පුරුෂයෙක් තුළ. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම ඇත්‍රංචුවක් ගත්තොත් එහෙම ඒ ඇතින්න තමන් ආකර්ෂණය වෙන්න දෙන්නේ ඉතාම ඒ අස්ති රංචුවේ ඉන්න අලි රංචුවේ ඉන්න හැඩි දැඩි දැවැන්ත සද්දන්ත හස්තියට විතරයි. අනිත් කිසිම කෙනෙකුට ලං වෙන්න බෑ. අන්නේ ආකර්ෂණයටත් මේ සරුභාවය වටිනවා නේද? ඔව්. දැන් ශරීරයේ තියෙනවා එක්තරා අපි දන්නවා හෝමෝන කියලා කොටසක් තියෙනවා. ඊට අමතරව තියෙනවා ෆෙරොමෝන කියලා කොටසක්. ෆෙරොමෝන කියලා. මේ ෆෙරොමෝන තමයි අපේ ලිංගික ආකර්ෂණයේ යතුර. ලිංගික ආකර්ෂණය කියන එක ඇති වෙන්නේ මේ ෆෙරොමෝන උඩ. ලිංගික ආකර්ෂණයේ ඇති කරන මේ ෆෙරොමෝන් ශරීරයට ශ්‍රාව්‍ය වෙන්නේ කොහෙන්ද? බාහිර ශරීරයට එනවා අපේ කිහිඩිවල, ඉක්කිලිවල, ඒ වගේ ලිංගික අවයව ආශ්‍රිතව තියෙන දහඩිය ග්‍රන්ථීන් එක දහඩියත් එක්ක මේ ෆෙරොමෝන් එනවා. කැමැතියගේ දහඩිය සුවඳයි, අකමැතියගේ දහඩිය ගඳයි. මේක තමයි ලිංගික ආකර්ෂණයේ මුල. සත්තුන්ටත් ඒක එහෙමයි. දැන් ඇත්තා අලියා මද කිපෙන්නේ මේ ෆෙරොමෝන් නිසා. එයාගේ හෝමෝන ක්‍රියාකාරීත්වය ඉතා ඉහළ මට්ටමකට එනකොට ෆෙරොමෝන් ස්රාව වෙනවා. මේ දැන් යුගල් හදනවා අපි කාන්ත මේ මනුෂ්‍ය වර්ගය යුගල් හදනවා නීත්‍යානුකූලව යම් කාලයකදී වයසක් ආපුවම ඒ අපේ මනස දියුණු නිසා. නමුත් කැලේ සත්තු කොහොමද යුගල් හදන්නේ? ෆෙරොමෝන් නිසා.
යාලා විවාහ වෙන්නේ නැහැනේ පොතකත් සංකල්ලා. එහෙම නැත්නම් ඒගොල්ලෝ මොකක් හරි උත්සවයක් අරගෙන මේ සම්ප්‍රදායිකව හරි නීතියෙන් හරි විවාහ වෙන්නේ නැහැනේ. මේ විවාහ වෙන්නේ කොහොමද? ඒගොල්ලෝ ඒ කාලෙට යුගල් හදන්නේ මේ ෆෙරමෝන් නිසා. එතකොට මේ ෆෙරමෝන් හෝමෝන ශ්‍රාවේ වීම සඳහා මම කලින් වැඩසටහනක කිව්වා වැදගත් වෙනවා කියලා. අපේ එළවලු අමුවෙන් කන එක වැදගත් වෙනවා කියලා. කොළ පැහැතිලෝ. කොළ පැහැතිලෝලු. ඔබට කටපාඩම් ඒවා ඒක ස්ථාව වටිනවා. එතකොට මේ හෝමෝන ශ්‍රාවයත් එක්ක තමයි ෆෙරමෝන් ඇති කරන්නේ. එහෙමනම් ආහාරය වැදගත් වෙනවා. ආහාරය ඉතා වැදගත් මේ වගේ අවස්ථාවක. මේ මේ වගේ අයට. එතකොට දැන් ඔබ කිව්වා අර අලියාගේ කතන්දරේදීත් ඒ ඇතාට ආකර්ෂණය වැඩි වෙන්නේ ඒ ඒ ඒ ක්‍රියාකාරී ඇතාට තමයි වැඩිම ෆෙරමෝන් තියෙන්නේ. පුද්ගලික වශයෙන් අපෙත් එහෙමයි. මනුෂ්‍ය වශයෙන් අපෙත් එහෙමයි. අපේ ඒ ශරීරයේ හොඳට ක්‍රියාකාරී වෙන කෙනාට තමයි මේ ෆෙරමෝන් හොඳට ශරීරයේ එළියට එන්නේ. හොඳට දාඩිය දාන්නේ. එතකොට ඒ පුද්ගලයා තුළ තමයි මේ ආකර්ෂණය තියෙන්නේ. දැන් නම් හැබැයි මේ මෙහෙම එකක් තියෙනවා. දැන් වර්තමානයේ කෘතිමව අපි මේ සුවඳකාරකවල මේ ෆෙරමෝන් එකතු කරීමේ රටාවක් තියෙනවා. නමුත් ඒවා ඉතා කෘතිමයි. ඒ කියනකොට ආදරයත් මිදෙනවා ඇති. අනිවාර්යයෙන්. අපි ඒ ගැන කතා නොකරමු. නොකරමු. ගොඩක් අය තරහ වෙන්න පුළුවන් මේ මේ සමහර අයට මේ නේද? වෛද්‍යතුමනි දැන් අපි විශේෂයෙන්ම දැන් මේ ශක්තිය වර්ධනය කර ගැනීම පිණිස අපිට ආයුර්වේදයේ සඳහන් වෙනවානේ මේ විශිෂ්ටතම වෛද්‍ය ක්‍රමයක් තමයි ආයුර්වේදය. ඒක ධර්මානුකූලයි. ඒක සමාජයට ඊටාම පරිසරයට ඊටාම උචිතයි. ධර්මානුකූලයි පරිසරයට ඊටාම උචිතයි. පුද්ගලයාට ඊටාම සුදුසුයි. කිසිම දවසක අහිතක් වෙන්නේ ආයුර්වේදය තුල. ඒක පැහැදිලිවම කියන්නේ පැ. ඉතින් ඒ නිසා තමයි මම මුලින්ම වැඩසටහන්දී ඔබතුමා හඳුන්වලා දුන්නේ ආයුර්වේද හිතකාමී වෛද්‍යවරයෙක් කියලා. ඒ නිසා ඒ හැම ඒ වචන තුල මහා කතන්දරයක් මා කියනවා. වෛද්‍යතුමනි දැන් මේ මේ මෙන්න මේ ක්‍රමවේදයන් තුල සාර්ථක විදිහට පිරිමිකම රැකගන්නට අදාළ විහරණ රටාවක් ඇති. අන්නේ විහරණ රටාව පොඩි කාලේ ඉඳන් හුරු කළොත් අපේ දරුවන්ට ගොඩක් වටිනවා. මම හිතන්නේ මේ වැඩසටහනේ අවසාන මිනිත්තු කීපය නිසි විහරණය පිණිසම අපි යොමු කරමු. ඔව්. දැන් ඉතා වැදගත් ඇත්තටම. අපි දැන් අපි ළමයෙක්ව පහේ පන්තිය වෙනකන් අපි මොනවද කරන්නේ? පහේ පන්තිය වෙනකන් අපි ළමයෙක්ට දෙන්න ඕනේ අධ්‍යාපනය තුළ යම් භාෂාමය අධ්‍යාපනයක්, සංඥා හඳුනා ගැනීමක්, පරිසරය හඳුනා ගැනීමක් වගේ දේවල් තමයි දෙන්න ඕනේ. එක්තරා පහේ පන්තියට එනකොට ළමයා යම් ප්‍රමාණයකට වැඩිලා එයාට පරිසරය හඳුනා ගැනීමේ, මේ සංඥා හඳුනා ගැනීමේ, භාෂා හඳුනා ගැනීමේ ඥානය එන්න පටන් ගන්නවා. එතන ඉඳලා අපොස සාමාන්‍ය පෙළ වෙනකන් දරුවෙක් ගත්තහම අපොස සාමාන්‍ය පෙළ දරුවෙක්ගේ මට්ටම එනකන් කාලය තුල අපි වැය කරන්න ඕනේ මොනවටද? මේක තමයි ජීවිතයක තියෙන ඉතා වැදගත් අවධිය. සාමාන්‍යයෙන් අවුරුදු 10 ඉඳලා 16 වෙනකන් අවධිය. මේක තමයි යෞවනෝදය. යෞවනයෙක් වෙන්න ආරම්භ කරන පූර්ව යෞවන අවධිය. මේ අවධිය තමයි හෝමෝන ක්‍රියාත්මක වෙන්නේ. ගෑන් ළමයෙක් නම් වැඩි වියරපත් වෙන්නේ. පිරිමි ළමයෙක් නම් ද්විතීක ලිංගික ලක්ෂණ පහළ වෙන්නේ. මෙන්න මේ අවස්ථාව ගහක අපි ගහක් ගත්තොත් ගහක මුල් පොළවට අල්ලනකන් තමයි අපි යාට සාත්තු කරන්න ඕනේ. එතනින් එහාට ගහ වැඩෙනවා. ගහ දන්නව කොහොමද පොළවේ තියෙන සාරය උරා ගන්න ඕනේ කියලා. එතනින් එහාට ගහ අපිට සාත්තු කරනවා. ගහ අපිට සාත්තු කරනවා. අපි දරුවෙක්ට සලකන්න ඕනෙත් අන්නේ මුල් අල්ලනකන් තමයි. මේ මුල් ටික හරියට අල්ලගත්තොත් කිසි ප්‍රශ්නයක් නැහැ. දරුවා එතනින් එහාට ඒ දරුවගේ ජීවිතය සාර්ථකයි. අධ්‍යාපනය ගැන නෙවෙයි මම මේ කතා කළේ, සමාජීය සහ එයාගේ අනිත් ලිංගික ජීවනයේ චර්යාවන් ගැන. අපි හිතමු මේ ළමයා අපේ අරමුණ මේ ළමයා ඕ ලෙවල් එහෙම නැත්නම් සාමාන්‍ය පෙළ විභාගයෙන් ලංකාවේ පළවෙනිය. මේ වනේ දැන් දෙමව්පියන් දෙන මේ අරමුණු ලංකාවේ පළවෙනිය කරන්න. අපි මොකද කරන්නේ? හයේ පන්ති ඉඳලා මේ ළමයාව ක්‍රීඩාවලට යවන්නෙත් නැහැ, වෙන විනෝදාංශයකට යවන්නෙත් නැහැ. මොකද ඇත්තටම ක්‍රීඩාව අවශ්‍යයි. ක්‍රීඩාව විතරක් නෙමේ ජීවිතේට අවශ්‍ය. సౌందර්යය අවශ්‍යයි ජීවිතේට. මේ මේ කාලේ දැන් මං මගේ සමහර මිත්‍රයන්ගේ එහෙම මගේ තාම හිතවත් මිත්‍රයෝන්ගේ ළමයි සමහරලාට ඇවිල්ලා ওই 6 පන්ති 7 පන්ති ළමයි අහනවා
දැන් මොකක්ද ඊළඟට කරන්න ඕනේ කියලා. මං කියන්නේ මොනවත් කරන්න එපා, සෙල්ලම් කරන්න, පොත් කියවන්න. ජීවිතේට අවශ්‍යව නාට්‍ය බලන්න. මං කියන්නේ රූපවාහිනියේ තියෙන ඔක්කොම නාට්‍ය බලන්න කියලා. දෙමාපියන් විසින් හරි තෝරලා දෙන්න ඕනේ යම් නාට්‍යයක්. ළමයින්ට බලන්න වෙනම. දැන් ඉස්සර මට මතකයි අපි කුඩා කාලේ තිබුණා පූර්ව ළමා අවධියට ගැළපෙන, පූර්ව යෞවන අවධියට ගැළපෙන නාට්‍ය, යෞවන නවකතා කියලා. නවකතා තිබුණා, නාට්‍ය තිබුණා, රූපවාහිනිය ගියා. ඉතින් ඒවා අදටත් අපි රස විඳිනවා. අද ළමයින්ට ඒව නැහැ. අද ළමයින්ට බලන්න තියෙන්නේ වැඩිහිටි නාට්‍ය. විගඩන්. වැඩිහිටි නාට්‍ය කිලිම්ම ළමයා අර පූර්ව යෞවනෝදය, යෞවනෝදය නෙමේ කෙලින්ම තරුණයෙක්ගේ විදිහට තමයි හැසිරෙන්න බලන්නේ. ඒ නිසා තමයි මේ අවාසනාවන් සිද්ධින් අපිට අහන්න වෙලා තියෙන්නේ. පැහැදිලිවම ගැඹුරු හුස්මක් ගන්න ඕනේ. දේවල් ගන්නකොට අපිට වැරදිච්ච තැන හොයන්න හරි අමාරුයි වෛද්‍ය තුමනේ. ඉතින් මේවා කොච්චර ප්‍රශ්නේ තියෙන ආයුර්වේදයේ ඇත්තටම මේ ගැන කතා කරනවා. බුද්ධ ආගම මේ ගැන කතා කරනවා. අපි කතා කරන්නේ වර්තමානයේ අපි ඔක්කොම අමතක කරලා දාලා අපි ඉබාගාත යනවා. ඔව්. හොඳයි. ඕනිම රටකට දේශීයත්වයේ අමතක වුණොත් එහෙම ඒ රට ඉවරයි. ඒක තමයි ඇත්ත. ලෝකේ දියුණු වෙච්ච හැම රටාවක්ම, හැම රටක්ම බලන්න, හොඳට හොයලා බලන්න. දැන් අර රට, මේ රට, අපි මේ කොතනද කියලා අපි කතා කරනවා. මේ රටවල් මොකද දියුණු වුනේ? ඔවුන් තුල තිබිච්ච සම්ප්‍රදාය, උරුම පදනම, සංස්කෘතිය, ඉතිහාසය, ඒ සමාජ සාධාරණ, ඔවුන්ගේ දේශීයත්වය, ගොවිකම, වගාව, මේ සියල්ල ඔවුන් රැකගත්තා. වතුර ටික පවා පරිස්සම් කරගත්තා. ඒ නිසා තමයි ජපානි කානුවල අදටත් මාළු යන්නේ. ඒ සුන්දරත්වය උන් පරිස්සම් කළා. ඉතින් අපි ඒව ගැන කියනවා. අපි ඉතින් පිටරටත් යනවා, ව රස විඳිනවා, බලනවා, එනවා. මෙහි ඉතින් මේ විදිහට පල් වෙනවා. ඒක තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා අපි මේ කතා කරන හැම වචනයක් තුරම උත්සාහ කරන්න ඕනේ මින් ඉදිරියටවත් අපිට යමක් කරන්න පුළුවන් නම් අන්න ඒ සංස්කෘතිය, උරුමය, පදනම රැකගන්න ඉදිරියට බිහිවන પરම්පරාවට හරි මේ ටික යන්තම් හරි උත්තේජනයක් ඇති කරගන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. ඒ නිසා තමයි හැමදාම අපි උතුම් දේශයේ අභිමානයේ විදිහට ඊටාම වගකීමෙන් මේ මාධ්‍ය මෙහෙවර කරන්න උත්සාහ කරන්නේ. අපිට දැනෙනවා ඒක අපේ කල යුතු වගකීමක්, සත්කාරයක් කියලා. එනිසා අද දවසේදී අපි අපේ කය සුවපත් කරන උදේපේ අන්දර කලම්බු ડોක්ටර් වැඩසටහනේ අපි ආරාධනා කළ අපේ ආචාර්ය ආයුර්වේද වෛද්‍ය සුසන්ත රෝහණ වෛද්‍යතුමාට. ඉතින් යම් යම් පොඩි ගැටලු සහගත තත්ත්වයන් ආවා ඔබේ නිවහනට මේ වැඩසටහන අරන් එන්න මදින් මද කඩවීම ඇති වුණා මොකක් හරි හේතුවක් නිසා. ඒ නිසා මේ පිළිබඳ වෙච්ච අපහසුතාවය ගැන දහස් වාරයක් සමා වෙන්න කියලා මතක් කරනවා. අපි විශේෂයෙන්ම මතක් කරන්නට උනි අපි ඒ නිසා අපි උදෑසන බලාපොරොත්තු වුණු මාතෘකාව විශේෂ වැඩසටහනක් විදිහට ඉදිරියට අරගෙන යන්නට තීරණය කළා වෛද්‍යතුමයි අපේ රමේෂ් ලාපි කණ්ඩායම. ඒ නිසා අපි ඉදිරි සතියේදී ලස්සන වැඩසටහනක්, ඒ ප්‍රතිකාර සම්බන්ධව කතා කරන්න ඔබට වගකීම් සහතිකයක් දැන් අස්සම් කරන ඔබ ඉදිරියේ. අපේ වෛද්‍යතුමාට කතා කරන්න ඕනි නම් දුරකථන අංකය ලියාගන්න 0777 30 73 621. 0777 30 73 621. ටිකක් මේ එතුමා වැඩි දුරකථන සංවාද වලට යොමු වෙනවා හරි අඩුයි. ඒ නිසා කොහොමත් කරදර වෙන්න නම් කතා කරන්න එපා. හැබැයි ඉතාම කාරුණිකව ඔබට උදව් කරાવી එතුමා මේ ඒ නිසා කතා කරලා අවශ්‍ය ප්‍රශ්න තියෙනවා නම් යොමු වෙන්න පුළුවන්. පාගොඩ පාරේ නුගේගොඩ තමයි වැඩිපුර ගැවසෙන්නේ. එතුමා ඉඳ ළඟයි ඔබට ඇවිල්ලා මුණ ගැසෙන්න හැකියාව තියෙනවා. අපේ ආචාර්ය වෛද්‍ය ආයුර්වේද වෛද්‍ය සුසන්ත රෝහණ වෛද්‍යතුමා. වෛද්‍යතුමනි බොහොම පිං. හැමදේම අපි ඉතාම සරලව කතා කරනවා. මේ සමාජෙට ඒ සරල බව අපේ කම දැනෙනේ වචන ටිකකින් කතා කරන එක ගොඩක් වටිනවා. හරබර වචන කියනවට වැඩිය. ආයුබෝ වේවා. අපේ ප්‍රාර්ථනාවේයි ඔබ වගේ අය ඉන්නෝනි අපිට මේ දේවල් කතා කරලා ආයුර්වේදයත් රැකගෙන මේ දේශය සුවපත් කිරීම පිණිස අදිටනින්, තිර අදිටනින්, සතිර අදිටනින් වැඩ කරන්නට. එහෙමනම් අපි ලබන සතියේදී මුණ ගැහිමු. අපේ කලම්බු ડોක්ටර් වැඩසටහන දැන් හෙට අනිද්දා මේ දවස් ටිකෙත් උදෑසන තියෙනවා. අපි ඒ සියලු බලාපොරොත්තු ඇතුව මුණ ගැසීමේ චේතනාවෙන් සමුගෙන යනවා. සුබ දවසක් ඔබ සියලු දෙනාටම. අපි උතුම් දේශීය අභිමානය කලම්බු ටෙලිවිෂන්.